නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්තම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මල්ලුලක් ඉදිරියේ අද විභාගයට ගැනුණා. ඒ අනුව පෙත්තම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කාද සිල්වා මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්තම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් සඳහන් කර සිටියා. මේ නඩුකරේ තුලින් මෙවන විටත් නීතිගත වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ නීතිනුකූලභාවය පෙත්සම් කරු විසින් අභියෝගයට ලක් කර තිබෙනවා. මෙම 19 වන සංශෝධනය මෙවන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී කතානායකවරයා විසින් අත්සන් තබා නීතිගත වෙලයි තියෙන්නේ. එම නිසා කතානායකවරයා විසින් අත්සන් තබා සම්මත කර තිබෙන නීතියක නීතිනුකූලභාවය පිළිබඳව විමර්ශනයක් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නැහැ. ඒ වගේම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට අනුව එවැනි කටයුත්තක් සිදු කිරීමට හැකියාවකුත් නැහැ. ඒ වගේම පෙත්සම්කරු මෙවන විටත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණේ කෙසේදැයි අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කිරීමට අපොහොසත් වී තිබෙනවා. මූලික අයිතිවාසිකම් කඩවී මාසයක් ඇතුළත පෙත්සම් ගොනු කිරීමට පෙත්සම්කරු අසමත් වී ඇති නිසා මෙම පෙත්සම නීති ඉදිරියේ බලාත්මක වන්නේ නැහැ. මෙලෙස අධිකරණයේ හමුවේ කරුණු දක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කාද සිල්වා මහත්මිය තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි. අනතුරුව පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ අරුණ ලක්සිරි මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සංශෝධනය වී නොමැති බව පෙන්වා දුන්නා. 2002 වර්ෂයේ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන කෙටුම්පතේ සඳහන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ප්‍රතිපාදන තුලත් 70 වැනි වගන්තිය සංශෝධනය කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දය නිසා ජනපත විචාරණයකින් අනුමත විය යුතු බවට තීරණය කර තිබුණා. එහෙත් 2015 වසරේ 19 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමේදී එම නීතිමය තත්වයට පිටුපා එය අනුමත කරලා තියෙනවා. ඒ අනුව ජනමත විචාරණයකට යොමු නොකොට අදාළ පනත් කිටුම්පත සම්බන්ධ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරි මහතා කරුණු දක්වමින් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිගමනවලට අනුව බවයි. එහෙත් අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයට එකඟ නොවූ පෙත්සම්කරු 19 වන සංශෝධනය සම්මත කිරීමේදී 2002 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය සැලකිල්ලට භාජනය වී නොමැති බව සඳහන් කළා. ඊට පිළිතුරු ලබා දුන් අගවිනිසුරුවරයා සඳහන් කළේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කෙරුණේ 2015 වසරේදී බවයි. නිසා ඊට අදාළ වන්නේ 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුව පමණක් බවයි. ඔබ විසින් සඳහන් කළ 2002 වසරේදී ඇති තීන්දුව මෙම අවස්ථාවට අදාළ කරගන්න බැහැ යනුවෙන් අගවිනිසුරුවරයා කරුණු සඳහන් කළා. අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම්කරු ඉදිරිපත් කළ කරුණු තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි. දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයටපත් කරමින් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් 71 ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් කර තිබේදැයි පෙත්සම්කරුගෙන් 4 වතාවක් විමසුවද ඔහු ඊට පැහැදිලි පිළිතුරක් ලබා දී නොමැති බවයි. මෙම පෙත්සම හරහා පෙත්සම්කරු නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරමින් නොහොඹිනා ආකාරයෙන් ක්‍රියා කර ඇතැයි පෙන්වා දුන් අගවිනිසුරුවරයා ඔහු අධිකරණය නොමග යවමින් අධිකරණ බලය අවභාවිතයට ලක් කරන ආකාරයේ කරුණු ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළා. ඒ අනුව පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සම තුළ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති හේයින් ₹5,00,000 නඩු ගාස්තුවකට යටත්ව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් එම නඩු ගාස්තුව ජූලි මාස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කළා.